දැන් අපේ ස්කමිටුව පත් කරේ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බලාචාර මන්ත්‍රීවරු සංවිධායකවරුගේ රැස්වීමේදී මතුවෙච්ච ප්‍රධාන කාරණය තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති හැටියට එන්න ඕන කියලා. එතකොට ඒ ඒ ඒ යෝජනාව සාකච්ඡා කරලා තමයි දීර්ඝ කරේ කොමිටියක් පත් කරන්න ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු මැතිවරණයට සක්‍රීයව දායකත්වය සපයන්නේ කොහොමද? ඒ පිළිබඳව මතුවෙන වාසි අවාසි මොනවද? ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකක්ද? ඒ පිළිබඳව පක්ෂ නායකයන් සහ සංධාන නායකයන් සාකච්ඡා කරනවා කොමිටුව පත් කරේ. ඒ කොමිටුව දැන් මේ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. එතුමා හමු වෙන්න පෙරම අපි එතුමා හමු වුණයි කියලා මේ සාකච්ඡා කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න අර දේශපාලන හොරිකඩය දේශපාලන පිම්පි වැඩ කරන අර එක්සත් ජාතික පක්ෂයේ මිරමුදල් වලට කහින රාජසේන රත්න කියන ඇමති කැබිනට් ප්‍රකාශ කියන තනතුරේ බලද ලංචල පාවිච්චි කරමින් තමන්ගේ රෙදි සම්පූර්ණම ගලවා දැම්ම ජනතාව ඉදිරියේ පට්ටපල් බොරුවක් කියලා. අපි හම්බෙන්න ඉස්සෙල්ලාම කිව්වා අපි කොමිටුව හම්බුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ මෙහෙම කිව්වා කියලා. පට්ටපල් බොරුවක් ඒ කියන දිනේ වෙනකොට අපි හම්බෙලා තිබුණේ නැහැ. ඊයේ රජචන්ද මහත්මයා කරේ එක්සත් ජාතික පක්ෂයේ රවික් විශ්වසිංහ වම නාම ඉෂ්ට කරපේ. සද්දොස්තර මහත්තයා දන්නවනේ අනුංගිදත් ගලවන්න ඉස්සර තමන්ගේ කටේ තියෙන පණුව ගහපු දැටි ගලව ගන්න එපා. ඒ වගේ මේක කඩාකප්පල් කරන්න බලාගෙන බලාපොරොත්තු වෙන දේශපාලන හොරිකඩේ ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ කොමිටුව එදා අපිට දුන්නු ඒ වගකීම ඉෂ්ට කරන්න දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හම්බුණා. අපි හිතනවා ඒ සාකච්ඡාව හොඳ ප්‍රවේශයක් කියලා. අපි දැන් බදාදට මහින්ද රාජපක්ෂ මහත්මයා හමු වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට තමයි සම්දාන නායකත්වයෙන් හම්බෙලා කොමිටුව මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රහණය ගෙනීම සඳහා සියලු පාර්ශ්වයන් ඒකරාශී කර ගැනීම සඳහා අවශ්‍ය වූ දේශපාලන සමීකරණය නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඒකට ඉතින් අපි උත්සාහ කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමාගේ පත්තර, චන්දිකා කුමාරතුංග මහත්මියගේ මාමාගේ පත්තර, එක එක්කෙනාගේ මාමලගේ බාප්පලගේ පත්තර එක එක කරන්තර කියනවා. හැබැයි සියලු දේවල් ඔස්සේ අපි පක්ෂයක් ඇතුළේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සමගිය මේ කොමිටුව හරහා නිර්මාණය කරන්න හැකියයි කියලා බලාපොරොත්තු වෙනවා.